අසේර සම්පත් පාරිභෝගික මහජන ආපන ශාලා ඇතුළු සිවිල් සංවිධාන ක්‍රියාකරු මේ අපරාධ ප්‍රතිපාර්තමේන්තුව ගාවත මමත් අපේ ස්වන් රැකියා එක්සත් ජාතික සංවිධානයේ සංවිධායක ප්‍රදීප් චාල් සහෝදරයා මෞලික සුරක්ෂා කිහිපයේ සම්ස්පාරුක් සහෝදරයෙක් මෙතන තාවියද අපේ මංජුල බස්නායක මාධ්‍යවේදියා දැන් අපරාධ ප්‍රතිපාර්තමේන්තුව ඇතුළේ ප්‍රකාශයක් ලබා ගන්නවා. ඔහු පිළිබඳ තමයි පහුගිය දවස්වල පාර්ලිමේන්තුවේ සහ දර්ශන හඳුන්ගොඩ මාධ්‍යවේදියා සඳහන් කරේ පාර්ලිමේන්තුවේදී අර ඝාතනය වුණු මේ මන්ත්‍රීවරයා සීදි විනාශ ගැනීමක් කියන කතාව ප්‍රකාශ කරා කියන එක පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළා. ඒ ඔහුගේ නම සඳහන් කරා. ඒ අනුව තමයි දැන් අපරාධ ප්‍රතිපාර්තමේන්තුව හරහා දැන් ඔහු මේ කැඳවුවා. අපි දන්නේ නැහැ මේ පැමිණිල්ලද වෙනේ කරද කියලා දන්නේ නැහැ. ඒ වුණාට මේකට කලින් ඇමතිවරයා ප්‍රකාශ කරා. ඒකත් එක්ක මේ කියන්නේ කිහිල් කැන්ට කලින් වැට පැනලා තියෙනවා. ඉතින් මේ මාධ්‍යවේදී මේවට ගැලලා මේ කරන්නේ මොකද්ද? මේ රටේ ජනතාවගේ තොරතුරු දැනගන්නේ අයිතිය කියන සම්පූර්ණ බලවත් පහරක්. මේ මාධ්‍යවේදීන් බය කරනවා. මොකද දෙමව්පියෝ, පවුලේ කට්ටිය, බිරිඳ මේ සියලු දෙනා හෙටෙන්ද බලපෑම් වෙන ඕවා දෙය කරන්න පනවත්. ඒතකොට වෙන්නේ මොකද්ද? මාධ්‍යවේදියාගේ සුජුභාවය, හොඳකෙලින් භාවය සම්පූර්ණ නැති වෙලා මේ රටේ මිනිස්සුන්ගේ තොරතුරු සහ මේ මිනිස්සු සාන්තික සබුද්ධික සංක මෝඩ 70 බවට පත් කරන තැනේ හදන්නේ. ඒ නිසා අපි මේකට විරුද්ධයි. අපි සිවිල් කියා කරේදී අපි මේ රටේ ජනකතක තියෙන මේ රටේ මාධ්‍යවේදී අපිත් එක්ක සම්මුඛ සාකච්ඡාල අපි හඬ පාරිභෝගික හඬ වසබිස ආහාර පාන මේ ජනතාවගේ අයිති ජනකතක තියෙන මේ මාධ්‍යවේදී ඉතින් මේ මාධ්‍යවේදී මේ අපරාධ ප්‍රතිපාර්තමේන්තුව කියන්නේ මෙහෙම රත්යාදුකම ප්‍රකාශ කරන්නේ කුමක් සඳහාද? මොකද මේ පැහැදිලිද? දැන් අතුරුට ගියාද? අතුරුට ගියා. අතුරුට ගිහලා තියෙන අපිට මේ අපිට පොඩක් පරක් වුණා මෙතනට එන්න මේ රතවාහන තියෙන මේක තමයි මේ ඉන්ධන තියෙන ගැටලුත් එක්ක ඒ වුණාට අපි සිවිල් මේ පෙරමුණ හැටියට මේ වෙලාවේ මෙතනට ආවේ ඔහුට වෙනුවෙන් අපි එළියේ ඉන්නවා. මොකද මාධ්‍ය ඔහු විතරක් නෙවෙයි ඕනෑම මාධ්‍යවේදීක දැක්ුණොත් අපි ඒ සඳහා මුලින් ක්‍රියා කරලා තිබෙනවා. ඒ නිසා මේක පෞද්ගලික පසුබිම් සම්බන්ධ මාධ්‍යවේදියා සිරස එවාගෙම ප්‍රගීත් මාධ්‍යවේදියා ස්වර්ණවාහිනී පාර්ලිමේන්තුවේ සිදියර සම්බන්ධව අපි වහාම නම්මිල කරන්න කියලා අන්තර්ජාල විනමරත් ප්‍රකාශ කළා. ඒ නිසා මාධ්‍යවේදීන් අතක් තියනවා. ඔහු ඒක හරියෝ වැරදිද නැහැ. අපි ඒ වෙනුවෙන් පිළිගන්න පොද අපි රටේ ජනකතල තියෙන්නේ මාධ්‍යවේදීන් ඉඳන් මේ රටේ ජනතාව මේ රටේ සත්‍ය අනාගත පිළිබඳ දැනුමක් තියෙන්නේ මේ රටේ මාධ්‍යවේදීන්. ඒ නිසා මාධ්‍යවේදීන් ගැන හිතර කිරීම මරපතල වරදක්. මේ වැරදි කවුරු පිළිපෙණ නිදැල්ලේ පෙම්කෙලිද්දි ඒ මිනිස්සුන්ට කිසිදු නීතියක් නැතුව මේ අහිංසක මේ රටේ ජනතාව තුරුදු සපේන මෙවැනි මාධ්‍යවේදී හිර කියලා ගෙනල්ලා ප්‍රකාශ කරන ඒ රත්යාදුකන්නක සම්පූර්ණ හිලා දකින්න සිවිල් අපේ පෙරමුණ හැකියි මේ අවස්ථාව. ප්‍රදීප් චාල්ස් එක්සත් ජාතික සංඝරක්ෂක වෙළඳ ව්‍යාපාරිකයන්ගේ සංගමේ සභාපති. අද අපි මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරි පිටට ආවේ අපේ මාධ්‍යවේදියා මංජුල බස්නායක සහෝදරයාව අද මෙම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවලා තියෙනවා කට උත්තරයක් ලබා ගැනීම සඳහා. ඒකට ප්‍රධාන හේතුව තමයි එදා කෙහෙලිය රඹුකැල්ල පාර්ලිමේන්තුවේදී කිව්වට පස්සේ අර බල්ලන් මල්ලෙන් එළියට පැන්නට පස්සේ මාධ්‍යවේදීන්ව අර බියටපත් කරලා තර්ජනය කරලා ඒගොල්ලන් කරගෙන යන ඒ හඬ මේ රටේ තියෙන ප්‍රශ්න අවදි කිරීම පස්සට දාන්න එහෙම නැත්නම් නවත්තන්න මේ කරන ක්‍රියාදාමයක් තමයි මේක කරන්නේ. මේ රටේ පොල් තෙල් වංචාව වුණා, සීනි වංචාව වුණා, ගෑස් වංචාව වුණා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කොන්දක් තිබුණාද කියලා අපි අහනවා. මේ අවස්ථාවේදී අපි පැමිණිලි හතරක් දාලා තියෙනවා ගෑස් සම්බන්ධ. මේ කිසිම හොරකමක් සම්බන්ධව කට උත්තරයක් ගන්න බැරි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද මංජුල බස්නායක කියන මාධ්‍යවේදියා ගෙන්නලා අද මේ වගේ බියටපත් කිරීමට අද පාර කපලා තියෙනවා. ඒ වගේම මම මේ අවස්ථාවේදී අහනවා අපේ රටේ අද වෙනකොට අද අපේ රටේ ඉන්න අකමැතිවරයෙක්. ඒ අකමැතිවරයා තමයි මේ මුළු රටම අකමැති පුද්ගලෙක් පාර්ලිමේන්තුව එක සීට්ටයක් පමණක් තියාගත්ත. ඒකත් ජනතාවගේ ආශිර්වාදයෙන් තොරව පාර්ලිමේන්තුවට ගියපු අර බැංකු හොරා කියලා 69 ලක්ෂයක් කියපු පුද්ගලෙක් අද ඒ අකමැතිවරයාගෙන් අපි අහනවා. මේ අවස්ථාවේදී විශේෂයෙන්ම අකමැතිතුමනි මේ ජාත්‍යන්තරයේ අවධානය යොමු වෙලා තියෙන මොහොතේ අපේ රටේ මානව හිමිකම් කොතනද තියෙන්නේ? අපේ රටේ මානව හිමිකම් කොතනද තියෙන්නේ? අපේ රටේ රඹුක්කන හඬ නගපු පුද්ගලයාට වෙඩි තියලා මරලා දැම්මා. එතකොට මේ රටේ ජාතික ආරක්ෂාව තියෙන ආරක්ෂක අංශය ඇතුලේ. එතකොට අපි අහනවා මේ රටේ ආරක්ෂක අංශය මේ පොලිසිය, ආමිය එක, නේවි එක, ඒ වගේම යුද හමුදාව, ත්‍රිවිධ හමුදාව මේ ඔක්කොමල දියුරුම් දුන්නේ රටේ ජනතාව ආරක්ෂා කිරීම, රට ආරක්ෂා කිරීමට ඒ වගේ දේවල් වලට. නමුත් අද මොකද්ද සිද්ධ වෙන්නේ? අද රඹුක්කනේ වෙඩි තියෙනවා, වැලිකඩ බන්ධනාගාරය ඇතුලේ වෙඩි තියෙනවා. ඉතින් ඒ වගේ මේ ආරක්ෂක අංශය ඇතුලේ තමයි අද මානව හිමිකම් උල්ලංඝනය වෙලා තියෙන්නේ. අද මේ රටම දන්නවා මේ අකමැත්තුමා මේ රටම ජාත්‍යන්තරයේ බලන් ඉන්න මොහොතක අපි කියනවා අකමැත්තුමනේ අපේ රටේ මානව හිමිකම් වලට නිදහසක් නැහැ. අපේ රටේ භාෂණයට නිදහසක් නැහැ. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට නිදහසක් නැහැ. එවැනි මොහොතක එතකොට අපි දැක්ක ලසන්ත වික්‍රමතුංගල, එතකොට එක්නෙලිගොඩලා මාධ්‍යවේදී මරපු හැටි මේ රටේ. ඒක නිසා අපි කියනවා නැවතත් මේ මාධ්‍යයට අත තියන්න ඉන්න එපා. අපේ මේ රටේ භාෂණ නිදහසට අත තියන්න එන්න එපා. ඒක නිසා අපි කරුණා කරලා කියනවා මේ මංජුල බස්නායක සහෝදරයා වෙනුවෙන් අද අපි සිවිල් සංවිධාන පෙරමුණ, සිවිල් සංවිධාන එකමුතු අපි මේ ස්ථානට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම එතුමාගේ ප්‍රකාශ ලබාගෙන
පිටත් වෙනතුරු අපි මෙතන අවදීන් රැඳී සිටිනවා. ඒ වගේම මේ බියට පත් කරලා මේ රටේ අභ්‍යන්තර ප්‍රශ්න යට ගහන්න හදනවා නම් ඒකටත් ප්‍රතිවිරුද්ධව අපි පාරට බයින සූදානම් අපේ හඬ අවදි කරන්න සූදානම් මේක අඳ කරුණා කරලා කියනවා මාධ්‍ය වේදිකින්ට අත තියන්න එපා වාචනීය නිදහසට අත තියන්න එපා මේ රටේ ප්‍රධාන ප්‍රශ්න යට ගහන්න අත තියන්න එපා මීට වැඩිය මේ රටේ හොරකම් වංචා දූෂණය කරපු මේ කාලකන්ණි දේශපාලුව හොරකම් කරපුවා කෝටි ගණනින් ලක්ෂ ගණනින් පිට රටවල් වල ආයෝජනය කරපුවා උගන්ඩු ආවේ ආයෝජනය කරපුවා පුළුවන් නම් කොන්ද කෙලින් තියාගෙන ගෙන්නන්න අකමැතිතුමනි එදාට අපි ඔබතුමාට අකමැති කියලා ප්‍රකාශ කරන්න සූදානම් අදවසේදී අපරාධ පරීක්ෂණයේ බලතුලිතව මා බලක ට්විට මයිවිටක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණෙන ලෙස මට දන්වා තිබුණා රග්බි ක්‍රීඩක සජිත් සාරංග නැමැති ක්‍රීඩකයා මේ නවයේ විරෝධතාව අතරතුර යම් පුද්ගලයෙකුට පහර දීම සම්බන්ධයෙන් මම පාල කරපු ට්විට මයිවිටක් සම්බන්ධයෙන් තමයි ඔවුන් ප්‍රශ්න කළේ ඒ සම්බන්ධයෙන් මම පල කළ ආකාරය සහ මම ඒ පළකට එයි කියන කාරණය සම්බන්ධයෙන් ඔවුන්ට පැහැදිලි කළා ප්‍රකාශයක් ලබා දුන්නා ඔවුන්ගේ ප්‍රකාශය ලබා ගැනීම අනතුරුව මට අවස්ථාව ලබා දුන්නා මගේ ප්‍රකාශය පිළිගෙන ඔවුන්ගේ සටහන අවසන් කළා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉදිරිපිට තමයි මේ මංජුල තව මොනවද ඔබට කියන්න තියෙන්නේ මේ සම්බන්ධ නෑ මම පළගර ප්‍රවෘත්ති සම්බන්ධතාවයේ නිරවද්‍යතාවය සම්බන්ධයෙන් තමයි ප්‍රශ්න කළේ. ඉතින් මම මාගේ නිරවද්‍යතාවය සම්බන්ධයෙන් උන්ට මගේ සහතික ලබා දුන්නා. ඒ සහතික මම හිතන්නේ උන් පිළිගන්නට ඇති. මේ ඉතින් ඒවා සුපුරුදු තැන්නේ. මට බය වෙන්නේ නෑනේ. මාධ්‍ය විදින් තර්ජනය කළා මේ අතුලට දාලා ප්‍රශ්න කළා කියලා. එහෙම පස්සට වීමක් වෙන්නේ නෑ කියන එක අපි දන්නවා ඔබතුමාලා වගේ කට්ටිය. ඔව් කිසි ප්‍රශ්න නෑ. අපේ මගෙන් යම් තොරතුරක් ලබාගෙන මට අවශ්‍ය වුණොත් එහම අපි සූදානම් ලබා දෙන්න. සූදානම් ලබා දෙන්න. මොකද අපි ප්‍රවෘත්ති පළ කරන්නේ අපේ තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඉතින් මං සම්බන්ධයෙන් මට විශ්වාසයක් තියෙනවා ඒ හන්ද මං ඇවිල්ලා මගේ විශ්වාසය උන්ට තහවුරු කරන්නේ